සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ දිස් බයි ડોක්ටර් අන්දී YouTube channel එකට අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙලේ දෙවැනි කොටසේ මොනවාද අපි සාකච්ඡා කරන මාතෘකාව කියලා පොඩි මතක් කිරීමක් කරන්න තමයි මේ යන්නේ. එතකොට ඔයාට මේවයි වැදගත්කම සලකලා බලලා තියෙන වෙලාවත් හැටි එක බලන්න මේවයි මොනවද කරගත යුත්තේ කියන එක. ඉතින් මම විශ්වාස කරනවා හැමෝටම වගේ මේ කතා කරන ඔක්කොම ටික ඉගෙන ගන්න වෙලාව ප්‍රමාණවත් කියලා. මොකද මෙතන එහෙම දරා ගන්න බැරි තරම් ලොකු වැඩ කොටසක් ඊළඟ දවස් අපිට තියෙන බොහොම පොඩි ප්‍රමාණයක් 20ක් වගේ ඒ ටික ඇතුලේ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පළවෙනි කොටස අපි ගිය මාසේ කරා. එතකොට ඒක ගැන දැනුවත් නැති කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ඒකේ සාකච්ඡා කරපු මාතෘකා ටික මම වෙනමම මේකේ කමෙන්ට් එකක් හැටියට දාන්නම්. ඒ ටික බලන්න. ඒකේ අපි කතා කරේ පරමාණුක ව්‍යුහය, බන්ධනහා ව්‍යුහය, ඕර්ගනික් ඉනෝර්ගනික් ශක්ති විද්‍යාව කියන පාඩම් පහ තමයි. ලොකු පාඩම් දෙකකුයි පොඩි පාඩම් තුනකුයි. ඒවා ටික තමයි අපි එතන සාකච්ඡා කරේ. මේ මාසේ අපි සාකච්ඡා කරන්නේ රසායනික ගණනය සහ අනිකුත් ෆිසිකල් කර්මාන්ත පරිසරය කියන පාඩම් ටික. හරි. ශක්ති විද්‍යාව හැර අනිකුත් ෆිසිකල් ටික. ඔව් අපි රසායනික ගණනයෙන් පටන් ගමු. එතකොට අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙලේ මොකද්ද කියලා කිව්වොත් ඒකේ තියෙන්නේ විභාගයට වැඩිපුර මහාන මාතෘකා 40ක් විතර තියෙනවා. ඒ මාතෘකා 40 කියන්නේ සිලබස් එකේ 112 මාරක් විතර. ඒ මාතෘකා 40න් අපි මාතෘකා 20ක් විතර කලින් මාසේ සාකච්ඡා කරා. මේ මාසේ තව 20ක් සාකච්ඡා කරනවා. ඊටමතරව මේ මාසේ අපි papers දෙකකුත් model papers හැටියට මේ මාතෘකා 40ම එකතු කරලා හදපු MCQ papers දෙකකුත් කතා කරනවා. ඉතින් ඒ නිසා ඔගොල්ලන් MCQ වැඩි කරගන්න සහ රචනා ව්‍යුහගත රචනා පව වැඩි කරගන්න මේ ටික අනිවාර්යයෙන්ම උදව් වෙනවා. හරි. එතකොට බලමු මොනවද අපි මේ මාසේ කරන්න කියලා. රසායනික ගණනේ මැප් එක කියන්නේ මොකද්ද? ඔගොල්ලෝ දැකලා ඇති සමහර විට රසායනික ගණනේ MCQ සාමාන්‍යයෙන් දෙකක් සාමාන්‍යයෙන් තුනක් දෙනවා. ඔය තුනෙන් එකක් හෝ දෙකක් මේ මැප් එක විතරක්ම භාවිතා කරලා මෙලෝ දැනුමක් නැති ළමයට කරගන්න පුළුවන්. මේ මැප් එක ඉගෙන ගන්න යන්නේ බොහොම කෙටි කාලයයි. සහ ඒවෙන් මම MCQ සාකච්ඡා කරලා දාලා තිනවා. ඉනෝගනික් අවශ්‍ය නැති ඕනම ගණනේ MCQ එකක් මේ මැප් එක පාවිච්චි කරලා ඔයගලන්ට හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ වායු. වායු පාඩමේ වායුවක් ජලයේ ද්‍රිය කිරීම. නැත්තම් වායුවක් sorry වායුවක් ද්‍රව කිරීම. වායුවක් ද්‍රව කරනවා කියන්නේ වායුව පරිපූර්ණ අවස්ථාවෙන් අපගමණය කරගෙන අපි පරිපූර්ණයෙන් බැහැර කරගෙන තත්ත්වයට යනවා. තාත්වික වායුව එහෙම කළා ඒවා ද්‍රව කරන්න පුළුවන්. ඒක ඇතුළෙම අවදි උෂ්ණත්වය අවදි පීඩන කියන සංකල්පත් අපි කතා කරනවා. මොකද මේවා MCQ වලට ඕන තරම් අහනවා අහලා තියෙනවා. ඊට පස්සේ පරිපූර්ණ කිරීම. ඒ කියන්නේ තාත්වික වායුවක් පරිපූර්ණ තත්ත්වයට ආසන්න කරන්න උෂ්ණත්ව පීඩන වලට මොනවද කරන්න ඕනේ කියන එක අපි මේකේ කතා කරනවා ප්‍රශ්න සාකච්ඡාවකුත් එක්ක. ඊට පස්සේ කලාප සටහන. කලාප සටහන 2011 සිලබස් එකට ආපු අලුත් දෙයක්. ඉතින් එතකොට ඒකේ නිතර නිතර ප්‍රශ්න ඇසීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ අවුරුද්දෙත් ප්‍රශ්න ඇසීමේ ඉහළ සම්භාවිතාවක් තියෙන නිසා අපි ඒක කතා කරනවා. ඊට අමතරව වායුවක ජල ද්‍රාව්‍යතාව කියන එකට අදාළ සියලුම කතන්දර ටික අපි කතා කරනවා. මොකද ඒකත් මෑත කාලීනව ට්‍රෙන්ඩින්ග් මාතෘකාවක් බවට පත් වෙලා තියෙන නිසා. ওই ටික තමයි අපි වායුව වල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව වායුව වලින් වායු පාඩමට අදාළ සමීකරණ ටිකක් තියෙනවානේ. චාලක ශක්තියට, වායුවක ප්‍රවේගයට, PV = nRT, PV = 3n1 mmC² වගේ සමීකරණ සහ වායුවක ඝනත්වය. ඔන්න ඔය සමීකරණ ටික දාලා අපිට ගණන් හදන්න තියෙනවානේ. අන්නේ ගණන් හැදෙල්ල අපි ටිකක් විභාගයට තව ලං වෙලා පැය කීපයක් ඇතුළත ගණන් ගොඩාක් හදලා තියරිත් එක්ක ගණන් ටික හදලා ඉවර කරන්න මම ප්ලෑන් එකක් තියෙනවා. ඒක අපි ඉස්සරහට කරමු දැනට මේක. ඊට පස්සේ අපි යමු කර්මාන්ත පාඩමට. කර්මාන්ත පාඩම ගත්තාම ඇත්තටම කර්මාන්ත 13ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉනෝගනික් අවශ්‍ය වෙන කර්මාන්ත 9කුයි, ඕර්ගනික් අවශ්‍ය වෙන කර්මාන්ත 5කුයි. ඒක කර්මාන්ත 14ක් තියෙනවා. ඔය ඕර්ගනික් අවශ්‍ය වෙන කර්මාන්ත 14න් sorry ඕර්ගනික් අවශ්‍ය වෙන කර්මාන්ත 5න් සගන්ධ තෙල්, එතනෝල්, ජෛව ඩීසල්, විනාකිරි කියන හතර තමයි සහ බහු අවයවික කියන ටික තමයි ඕර්ගනික් වලට අපෙන් අහන කර්මාන්ත පහ. එහෙනම් ඕර්ගනික් ආශ්‍රිත කර්මාන්ත පහ. ඔය පහෙන් බහු අවයවික වලින් MCQ එකක් වෙනම සාමාන්‍යයෙන් දෙනවා. ඒතොර ඒක අපි ඉගෙන ගන්නවා. බහු අවයවික. ඊතුරු හතර තියෙනවනේ. බහු අවයවික. ඊතුරු හතර තියෙනවනේ. ඒකෙන් ඒගොල්ලෝ ආසම එක සගන්ධ තෙල්. හරි. හැබැයි මෑත කාලීනව එතනෝල් ජෛව ඩීසල් වලිනුත් MCQ අහලා තිනවා. විනාකිරි වලින් MCQ අහලා නැහැ. විනාකිරි කියන්නේ විනාඩි 5ක් ඇතුළත ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් බොහොම කෙටි මාතෘකාවක්. ඉතින් මෙන්න මේ මාතෘකා පහ තමයි අපි සාකච්ඡා කරන්නේ අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙල දෙක කොටස යටතේ මෙන්න මේ පහම. ඇයි මේකෙන් MCQ එකක් බොහෝ අවුරුදු වල දීලා තියෙනවා. නැති අවුරුදු තියෙනවා. බොහොමයක් අවුරුදු වල MCQ එකක් දීලා තියෙනවා. සමහර ලාට රචනාත් දෙනවා. මෑත කාලීන අවුරුදු දෙක රචනා දුන්න පහුගේ අවුරුදු පහෙන් දෙහෙකම බහු අවයවික වලින් රචනා දීලා තියෙනවා. ඒතකොට මේවා කර ගැනීම හරහා අපි රචනා ගොඩදා ගැනීමටත් යම්කිසි උදව්වක් මේකෙන් ගන්නවා. මේවා අනිවාර්ය MCQ වැඩපිළිවෙලක් නෙවෙයි මේ. අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙලක්. හරි. ඊට පස්සේ මේ මාතෘකා හතර සගන්ධ තෙල්, එතනෝල්, ජෛව ඩීසල්, විනාකිරි. මෙන්න මේ තුනෙන්
රචනා පිටින් ඇහුව ගිය අවුරුද්දනේ. ඉතින් ඒ නිසා මේ පට්ටලද MCQ තහන. ඒ නිසා මේ හතර කරගත යුතුයි. ওই ටික මහ වෙලාවක් යන්නේ වනේ පය දෙක තුන දෙකම ආරකින් විතර මේ හතර කරන්න පුළුවන්. බහුව අවයවක ටිකක් වෙනමම පාඩමක් පය දෙකක් විතර යනවා. ඊට පස්සේ තියෙනවා නේද තව මාත්‍රිකා නමයක් ඒවට අපි කියන්නේ ඉනෝගනික් මාත්‍රිකා කියලා. මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, මැග්නීසියම්, යකඩ, ඇමෝනියා, නයිට්‍රික්, සල්ෆියුරික්, ටයිටේනියම් ඩයොක්සයිඩ්, සබන්. හරි? මම හිතන්නේ මම නමේම කිව්වා. ඔය ටික තමයි මේ තියෙන්නේ. ඔය ටිකෙන් මම මේ අවුරුද්දට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාත්‍රිකා තුන. මේ තුනෙන් රචනා සහ MCQ එකට ඉහළ සම්භාවිතාවක් තියෙන නිසා. හැබැයි තව හයක් තියෙනවනේ නොකරන. ඒ හයෙන් නුත් MCQ එන්න ඉඩක් තියෙනවා. පැහැදිලිද? බොහෝ විට රචනා MCQ එන්න ඉඩ තියෙන මේ තුනේ අනිත් ඒවා එනවද නැද්ද? ඔව් එනවා. එතකොට ඇයි ඔක්කොම මේක යටතේ කරන්නේ නැත්තේ? අනේ එහෙම කරොත් කර්මාන්ත මුළු පාඩමම කරන්න වෙනවනේ. ඉතින් එහෙම වුණොත් අපි ගිහිල්ලා මේක අනිවාර්ය ප්‍රශ්න වලට පිළිලක් වෙන්නේ නැහැ එහෙම වුණොත්. සනිකරම කර්මාන්ත පාඩම ඉගෙන ගැනීමක් තමයි වෙන්නේ. කර්මාන්ත කියන්නේ එහෙම කෙටි කලකින් සම්පූර්ණයෙන් ඉගෙන ගන්න සුදුසු නැහැ නේ මේ ඔක්කොමත් එක්ක. මේක විතරක් කරගන්න ඕන වෙනම දෙයක්. අනිවාර්ය ප්‍රශ්න වැඩ පිළිවෙලක් කියන්නේ විභාගෙට එයිමයි කියලා මේ අවුරුද්දට හිතන මාතෘකා ටික දාන එක. ඔක්කොම කරනවා නේද සිලබස් එකම කර හැකිනේ නේ. ඒතොර ඒක අනිවාර්ය ප්‍රශ්න වැඩ පිළිවෙලක් වෙන්නේ නැහැ. ඒක රැපිඩ් රිවිෂන් එකක් වෙනවා. ඕකේ. හරි. ඉතින් ඒ නිසා මේ තුන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සබන්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට්. සබන් හැදිලා ඇත්තටම ඉනෝගනික්ද? ඔව් ඒකේ NaOH තියෙන හින්දා ඉනෝගනිකුත් තියෙනවා. ඒකේ ඕගනික් කැලලකුත් තියෙනවා. ඉතින් සබන් කියන්නේ ඇත්තටම ඕගනික් ඉනෝගනික් අතරමැද තියෙන කැලලක් කියලා තේරුම් ගන්න ඕනේ. ඕකේ. ඊළඟ පරිසර දූෂණය මේක කොහමද මේකේ මුළු පාඩමම කරන්නේ ඇයි ඒ මේක වගේ නෙමෙයි මේ මුළු පාඩමම පැය 6ක් විතර ලකුණු කීයක් හම්බ වෙනවද මේ මුළු පාඩමේ MCQ 2යි රචනාවට 3.75යි 5යි 5.75ක් හම්බ වෙනවා පැය 6ෙන් ඔය වගේ වෙන කිසිම පාඩමක් සිලබස් එකේ නැහැ පැය 6ක් ඇතුළත සම්පූර්ණ තියරිටික බිඳුවේ ඉඳන් ඉගෙනගෙන ප්‍රශ්නත් කරන්ඩ සැලකිය යුතු මට්ටමකට ප්‍රශ්නත් කරන්ඩ පැය 6ක් ඇතුළත ලකුණු 5.75ක් ගන්න පුළුවන් වෙන කිසිම පාඩමක් නැහැ පරමාණුක ව්‍යුහයත් එහෙම කරන්න බෑ පරමාණුක ව්‍යුහය කියන සෑහෙන දිග පාඩමක් කරනවා නම් හරියට පැහැදිලිද රැපිඩ්ලි කරනවා නම් කරන්න පුළුවන් මේ රැපිඩ් නෙමෙයි මේ බොහොම හැමීට පැය 6ක් ඇතුළත මාතෘකා ටිකක් ඔක්කොම උගන්නලා තියරි ටික කරලා සම්පූර්ණයෙන්ම ප්‍රශ්න ටිකක් කරන්න ගිය වෙලාව තමයි මේ පැය 6 කියලා කියන්නේ අසල් වශයෙන් ඒතර පැයට ලකුණක පාඩමක් ස්ට්‍රක්චර් එසේකට sorry එසේකට අනිවාර්යෙන් වෙන 10 වෙනි එසේකට මේ වායු දූෂණයට අදාළ මාතෘකා හතරෙන් මාතෘකා සාමාන්‍යයෙන් දෙකක් සමහර විට තුනක් මොනවද මේ අවුරුද්දේ ප්‍රමුඛතාව මේ දෙකට දෙන්නේ ඕසෝන් වියන හායනයයි අම්ල වැසි පැහැදිලිද හැබැයි හරිතාගාරාචරණ ප්‍රකාශ රසායනික භූමිකාව කියන මාතෘකා දෙකක් කවර කරගන්න මම මේ කතා කරන්නේ කිසිම මේ වේ ටික ඔක්කොම කරන්න වෙලාව නැති ළමෙක් මේ දෙක කරගන්න පැය 6ම වාට තියෙනවා නම් මේ හතරම කරගන්න පැහැදිලිද ඔයිට අමතරව ජල දූෂණය කියලා එකක් වෙනම තියෙනවානේ මේ හතර වායු දූෂණය තව තියෙනවානේ ජල දූෂණය ඒක අපි වෙනම සාකච්ඡා කරමු ඒක පැයක විතර වැඩ හරි ත්‍රෝය මාත්‍රකා ටික හරහා පරිසර දූෂණය මුළුමනින්ම කරනවා දැන් ඔයාහයි ඉතින් මේක අනිවාර්ය ප්‍රශ්න වැඩ පිළිවෙලනේ ඇයි ඔක්කොම කරන්නේ මේ හැම එකක්ම MCQ හෝ රචනා ඇතුලේ කවර් වෙනවා මේ මාත්‍රකා හතරම සමහර විට මේකත් එක්ක මාත්‍රකා පහම MCQ හෝ රචනා ඇතුලේ හැම අවුරුද්දෙම වගේ කවර් කරනවා අහන්න නැති වෙලාවල් තියෙනවා නැතුව නෙමෙයි ඉතින් පැය 6ක් මුළු පාඩම් කොටසම ඉගෙන ගන්න ගිහිල්ලා ලකුණු 6කට ආසන්න ගාණක් හම්බ වෙනවා නම් අපි මුළු පාඩමම ඉගෙන ගත යුතුද නැද්ද ඉගෙන ගත යුතුයි මේක එහෙම නැහැ මේකේ ලකුණු හම්බ වෙන්නේ කීයද MCQ 3යි රචනාවට 3.75යි 5යි ලකුණු 6.75යි 5යි හැබැයි මේ කර්මාන්ත 14ම ඉගෙන ගන්න අපිට සාමාන්‍යයෙන් පැය 15ක් විතරයි ඒතර ලකුණු 6.75යි 5ක් ගන්න පැය 15ක් වියදම් කරන එකද හොඳ ලකුණු 5.75යි 5ක් ගන්න පැය 6ක් වියදම් කරන එකද හොඳ කියලා හිතලා බලන්න පැහැදිලිද මං කියන්නේ මේක ඉගෙන ගන්න කියලා නෙවෙයි වෙලාව නැති ළමෙක් මේ ටිකවත් කළ යුතුයි මේ වෙලාව පැහැදිලිද ඕකේ ඊළඟට ෆිසිකල් ටික හරි ගණනේ වායු ශක්ති විද්‍යාව අපි කලින් මාසේ කරා එතකොට මෙන්න ඊතුරු ෆිසිකල් ටික විද්‍යුත් රසායනේ මොනවද අපි කරන්නේ ඉලෙක්ට්‍රෝන විභවයට බලපාන සාධක ටික කතා කරනවා ඒත් එක්කම කෝෂයක විද්‍යුත් ගාමක බලයට බලපාන සාධක ටික කතා කරනවා මොකද ඒ තරම් සරල ප්‍රශ්න මේ මෑත කාලේ ඉඳන් අහලා දෙන්න නිසා ඊට පස්සේ අපි කතා කරනවා කෝෂවලට අදාළ ඇල්ගොරිතම් එක විද්‍යුත් රසායනික කෝෂයක් දීලා MCQ එකක් ඇතුලේ හඳ පුළුවන් කරුණු 17ක් තියෙනවා. ඔය 17 අර වෙන මොකක්වත් අහන්නේ නැහැ. එතකොට මේ 17 අපි ඇල්ගොරිතම් එකක් හැටියට කතා කරලා බොහොම කෙටි වෙලාවකින් ඔළුවට දාගන්නවා. ඉතින් ඒ හරහා අපිට විද්‍යුත් රසායනෙන් අහන MCQ දෙකක් විතර තියෙනවානේ. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් කර හැකි සමහර විට දෙකම කරන්නත් ඉඩ ප්‍රස්තාව ලැබෙන්න පුළුවන්. චාලක රසායන
මේක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙළ සහ අර්ධ ආයු කාලය කියන මාතෘකාව. මොකද මේ මාතෘකාව තමයි මේ දවස්වල ට්‍රෙන්ඩින් මාතෘකාව. ඉතින් ඒ නිසා අපි පෙළ අර්ධ ආයු කාලය කියන කොටස් දෙක සාකච්ඡා කරනවා. ඊට පස්සේ සමතුලිතතාව. සමතුලිතතාවේ කොටස් පහක් තියෙනවා. මේ පහෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුනයි. KCKP රසායනික සමතුලිතතාවේ ඒක යටතේ උපමාතෘකා හතරක් කතා කරනවා. එකක් තමයි QCQP. ඔයගොල්ලෝ දන්නවා අලුතෙන්ම වගේ කතා කරන මාතෘකාවක්, ට්‍රෙන්ඩින් මාතෘකාවක්. එනිසා මේක කතා කරනවා. හරි, ප්‍රතික්‍රියා සංගුණකය QCQP. ඊට පස්සේ ලේචටලී මූලධර්මයේ උගන්වනවා. හරි, එතනදී ලේචටලී කියන්නේ පට්ටදිග මාතෘකාවක් හරියට කරනවා නම්, ඒ කියන්නේ රචනාවක් උනත් කරගන්න පුළුවන් විදිහට ලේචටලී කරනවා කියන එක පට්ටදිග වැඩ. හැබැයි ලේචටලී වලින් සාමාන්‍යයෙන් MCQ එකක් එන්න ඉහළ සම්භාවිතාවක් තියෙනවා. ලේචටලී මූලධර්මෙන් එන MCQ එකක් ගහගන්න එහෙම පැය ගණක් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕන තරම් කෙටි කපටි ක්‍රම තියෙනවා මේ MCQ ගොඩ දාන්න. දොර 100ට 100ක් අවබෝධ කරන්න වෙලාවක් නැහැ. එහෙම කරොත් ඉතින් පැය 5ක් විතර ලේචටලිය උගන්වන්න වෙනවා. ලේචටලිය සාන්ද්‍රණයට, උෂ්ණත්වයට, පීඩනයට, උත්ප්‍රේරක වලට හැම විදිහටම බලපාන හැටි කරන්න ගියොත් පරිපූර්ණ ලෙස කිසිදු අඩුපාඩුවක් නැතුව කරන්න ගියොත්. එහෙම කරොත් රචනාවකුත් කර හැකියි. හැබැයි මගේ අරමුණ තියෙන්නේ ලේචටලිය බොහොම කෙටි වෙලාවකින් MCQ එක ගොඩ දාගන්න, ඒ එක ලකුණ ගන්න. 100න් එකයිනේ බං රචනාවේ පත හැලි ලිව්වත් සමහරට හම්බෙන්නේ එක ලකුණයි. හැබැයි MCQ එක හැලි නැහැ, බොහොම පොඩි දෙයක්. කෙටි ක්‍රමයකින්, ලේසි ක්‍රමයකින් එක ලකුණ ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ KPKC වලට බලපාන සාධක තියෙන්නේ. අනේ ඒක සාධකයි උෂ්ණත්වේ. හැබැයි ළමයින්ට ඒකවත් තේරෙන්නේ නැති ළමයි අනන්ත අප්‍රමාණ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක ඇරලා පොඩ්ඩක් කතා කරමු. මොකද පට්ට බේසික් පට්ට ගොම් ප්‍රශ්න මේ පහුගිය අවුරුදු තුනේ ඇහුවා. කොවිඩ් වලින් පස්සේ 2021 22 MCQ පේපර් එකට පට්ට සරල පට්ට ගොම් 1980 ගණන් වල අහන ඉතාම සරල ප්‍රශ්න මේ මෑත කාලීන අවුරුදු තුනේ ඇහුවා. මම දන්නේ නැහැ ඇයි කියලා. හැබැයි අහනවා. එතකොට මේ වගේ එකක් පට්ට ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්කම තියෙද්දි ඒකවත් කරගන්න නැතුව යන ළමයි ඉන්නවනේ විභාගෙට. ඉතින් ඒ නිසා අපි මේ මාතෘකාව කතා කරනවා. හරි සරල දෙයක්. ඊට පස්සේ ප්‍රතික්‍රියා දෙකක්, සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් ගුණ කිරීම, සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් බෙදීම, සරි සමතුලිත ප්‍රතික්‍රියාවක් කිසියම් සාධකයකින් ගුණ කිරීම, සමතුලිත ප්‍රතික්‍රියාවක් කිසියම් සාධකයකින් බෙදීම, සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් එකට එකතු කිරීම, සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් අඩු කිරීම කියන කාරණා හතරෙන් එනවා ගණන් ජාතියක් කියලා ඔයාලා දන්නවා. අර KP1 ගුණ කිරීම, KP2 ඔය වගේ සමීකරණ ගණක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ගැටලුවත් අපි විසඳනවා. ওই ඩික තමයි KPKC යටතේ කරන්න ඉන්නේ. කෙටි වෙලාවකින්, පැය දෙකම ආරගෙන තුනකින් මේ ඔක්කොම ඉවර කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ අපි PH පාඩමේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙන්ඩර්සන් සමීකරණය පමණයි. මොකද 2013 ඉඳන් එක අවුරුද්දක් ඇරෙන්න 2022 වෙනකන් හැම අවුරුද්දෙම හෙන්ඩර්සන් වලින් MCQ එකක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකත් සංකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි තව පොඩි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ලඝු දාලා ප්‍රස්තාර දාලා, සමහර ලඝුත් තියෙනවා ප්‍රස්තාරත් තියෙනවා, එක්ක ලඝු ප්‍රකාශනයක් තියෙනවා. අර ලඝු සී බෙදීම දෙක කියකිය ගණන් ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් අන්නේ જાතිය ගණන් හදාගන්න අවශ්‍ය ඒ ලඝු කොටස් ටික සහ ඒ જાතිය ගණන් හදාගන්න අවශ්‍ය පුහුණුව කියන දේත් මම මේක යටතේ දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් ළමයින්ට ලඝු දැක්ක ගමන් බය වෙනවා. ඒ නිසා. ඉතින් ඒ නිසා ඒ බය නැති කරලා ඒ જાතිය ගණන් ආවත් ඒව හදාගන්න පුළුවන්. ලඝු ප්‍රස්තාරක් මට කාලිනව දීලා තියෙනවා. ඒවටත් අවශ්‍ය පුහුණුව අපි ලබා ගන්න. ඊළඟට අන්තිමට අපි KSP කතා කරනවා. KSP පාඩමේ අපි ඉගෙන ගන්න ගැටලු 11ක් තියෙනවා අපේ පන්තියේ. ඒ පන්තියේ මුල් ගැටලු තුන අපි සාකච්ඡා කරනවා KSP පාඩමේ. ඒකට හේතුව තමයි KSP පාඩම කියලා කියන්නේ ඒකෙන් ද්‍රව්‍යතාව ගුණිතෙන් MCQ එකක් අහනවමනේ. අඩුම එකක් අහන. ගොඩක් කලාට දෙකක්. ඒ අඩුම අහන MCQ එකේ KSP පාඩමේ අහන MCQ එක පහුගිය අවුරුදු පුරාවටම ඇවිල්ලා තියෙන්නේ අපි පන්තියේ කතා කරන ගැටලු වර්ග 11න් මුල් ගැටලු තුනේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා අපි ඒක සාකච්ඡා කිරීම මම හිතනවා වැදගත් වෙයි කියලා. ඊට අමතරව ද්‍රව්‍යතාව ගුණිතේ පාඩමේ මෙන්න මෙහෙම පට්ට සරල ගොම් ප්‍රශ්න ටිකක් පහුගිය අවුරුදුවල අහලා තිනවා. මේවා ළමයි දන්නේ නැහැ. ගොඩක් ළමයි. ඒව තේරුම් අරගෙන නැහැ. ගණන් හදන්න විතරයි පුරුදු වෙලා තියෙන්නේ. අහන ප්‍රශ්න තමයි සම්තෘප්ත ද්‍රාවණයක් තියෙනවා AgCl වල. ඒ ද්‍රාවණයට ජලය එකතු කිරීම සිදු කළොත් තවදුරටත් Ag ධන සහ Cl ඍණ අයන වල සාන්ද්‍රණ සහ මවුල සංඛ්‍යාවලට මොකද වෙන්නේ? ඊට පස්සේ එවැනිම සම්තෘප්ත AgCl ද්‍රාවණයක් රත් කරලා ඒ ද්‍රාවණය වාෂ්ප කරොත් එහෙම පරිමාව භාගයක් දක්වා අඩු වෙනකම් ඒක ඇතුලේ තියෙන Ag ධන සහ Cl ඍණ අයනවල සාන්ද්‍රණ සහ මවුල වලට මොකද වෙන්නේ? උන් ඔය වගේ පුංචි සරල දේවල්වත් දන්නේ නැති ළමයි ඉන්නවා. ඔය අපබ්‍රංශ වගේ ගොඩක් ළමයින්ට මොකද ගණන් හදන්න පුරුදු වුණාට
කටපාඩමින් ගරන්ටි ගහනවා හැබැයි concept එකේ කිසිම අවබෝධයක් නැතුව ඉතින් ඒ නිසා අපි KSP වල මුල් ගැටලු තුනයි KSP වල පට්ට බේසික් ඔන්න ඔය මං අහපු ජාතිය ප්‍රශ්න වලට උත්තර ගන්නේ කොහොමද කියන එක අපි theory ටිකත් එක්ක ඉගෙන ගමු පැහැදිලිද හරි ඉතින් ඔන්න ඔය ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ දැනට අපි ඇත්තටම මේක කරලා ඉවරයි ද්‍රව කිරීම පරිපූර්ණ කිරීම කලාප සටහන් කළා ඉවරයි ද්‍රාව්‍යතා කරලා නැහැ සහ අර සමීකරණ වලින් එන ගණන් කරලා නැහැ ඒ ටික අපි ඉස්සරහට කරමු කර්මාන්තවල අපි පරිසර දූෂණය ටික කරලා ඉවරයි මේ ටික ඊට පස්සේ කර්මාන්තවල මේ මුල් මාත්‍රිකා දෙක කරලා ඉවරයි හරි තව එතකොට සමතුලිතතාවය විද්‍යුත් රසායන චාලක රසායන ටික තියෙනවා ඊට පස්සේ කර්මාන්තවල මේ ඉනෝගනික් කර්මාන්ත ටික තියෙනවා සහ වායුවල ද්‍රාව්‍යතාව සහ වායුවල ගණන් හදන පාර්ට්ස් ටික අපිට තියෙනවා ඉතින් තව යම් කිසි කොටසක් ඉතුරු වෙලා තියෙනවා ඒ ටික අපි ඉවර කරගන්න විතරයි තියෙන්නේ ඒතර කාට හරි අලුතෙන් සම්බන්ධ වෙන්න ඕන නම් කලින් නැසේ කරපු කොටස් ටික මම දාන්නම් මාතෘකා ටික ගත්තෝ පරමාණුක ව්‍යුහය බන්ධන හා ව්‍යුහය පරමාණුක ව්‍යුහය ආවර්තිත රටා ක්වොන්ටම් අංක සහ ඉස්සරහට අපි ඒකට ඇඩ් කරනවා තව මේ අර එක එක කිරණ ಜಾති දෙනවා ඇල්ෆා බීටා ගැමා කිරණ ඒව ටික ඊට පස්සේ ධන කිරණ කැතෝඩ කිරණ ඒ කිරණවල ಗುಣ ආශ්‍රිත ප්‍රශ්න අහනවා සහ විවිධ සොයා ගැනීම කරපු කාල රාමු ටික තියෙනවානේ ඒ සොයා ගැනීම කරේ කවුද කියලා අහනවානේ ඒ ඔය සම්පූර්ණ පරමාණුක ව්‍යුහයේ වේගවත් රිවිෂන් එකක් අපි කරලා තියෙනවා ඊට පස්සේ බන්ධන පාඩම සම්පූර්ණයෙන් අපි කතා කරලා තියෙනවා මොකද බන්ධන පාඩමේ හැම මාතෘකාවකින්ම ගිය අවුරුද්ද ප්‍රශ්නයක් ඇහුවා හරි නිසා අදාරින්න පුළුවන් මාතෘකාව කියලා જાතියක් නෑ ඊට පස්සේ ඕගනික් ඉනෝගනික් ටික අපි කතා කරලා දෙනවා ශක්ති විද්‍යාව කතා කරලා දෙනවා ගිය මාසේ පැහැදිලි දේ ටික තමයි මුළු පාඩම් නෙමෙයි විභාගෙට ටාගට් කරලා අහන මාතෘකා ටික කතා කරලා තියෙනවා එතකොට මේ මාසේ මෙන්න මේ ටික තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් දැනටමත් පළවෙනි එක හරියට කරගත්ත ළමයින්ගේ දෙවෙනි එකත් දැන් සෑහෙන දුරට කරගෙන ඇති. ඉතින් ඔයා දන්නවා ඇති ඔයාට කොච්චර දැන් මහන්සි වෙලා වැඩ කරා නම් මේවා ගේ තියෙන ප්‍රයෝජනවත් බව. මේවා උඩින් පල්ලෙන් උගන්වපුවා නෙමෙයිනේ. හැමදේම ඒ ටු සෙට් තියර ටික කියලා දීලා ප්‍රශ්නත් හෙන ගොඩක් අපි කළා. ඕකේ. හරි එහෙනම් සෙට් වෙලා ඉතුරු ටිකක් ඉවර කරගමු. මේ ටික ටයිප් කරන්න ගොඩක් වෙලා යන නිසා වීඩියෝ එකක් කරලා කඩ බලා දැම්මේ. මේක බලන්න. එතකොට ජයෙන් ජය අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.